සුබ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයාලා ක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ලොව ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටි එක කිරුල ගම්පහ සිරිකුරුසේට. महनुवर वकुगड़ रोगी सहन मध्यस्थाने जनपति अतिन जनता ऐतिहट देशपालने केन अगमेति कियू दे දේශපාලන ඡන්ද වලට අනිත් වේලාවේ මම හිතන්නේ අපිට දේශපාල නැතුව වැඩ කරන්න කාලයක් තියෙනවා බොරල්ල OIC අනතුරුට ලක් කළ රියදුරු රක්ෂිතයට ඔස්කා සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව प्रेक्षक जनतावट नवम प्रासांगिक अद्धकीमक लबादेमीन दिविने पासल तूर्यवाद कंडायम सीयकट अधिक संख्यावक सहभागी वू ITN बैंड द बैंड रियलिटी होंदम संगीत कंडायम लेस गंपहा सिरिकुरुस महाविद्यालय किरुल हिमिकर गत्ता नालंदा विद्यालय आदिशिष संगमे संविधान कल मेम बैंड बैंड रियलिटी जनप्रिय संगीत कंडायम लेस किरुल दिनागत्ते बंबलपीटिय शांत पीतर विद्यालय बैंड द बैंड ग्रैंड फिनाले सुगत दास गृहस्थ क्रीडांगन परिसरेदी ए रात्री पेवत्तुना कोलंब नालंदा विद्यालय आदिशिष संगमय अध्यापन अमात्यांशय हा स्वाधीन रूपवाहिनी माध्यजालय एक्वाई बैंड द बैंड रियलिटी मिरटट हंदुन्वा दुन्ने लोके प्रथम ब्रास बैंड रियलिटी लेसटद मे इतिहासेट एक्वा अवसान खंडायम सीएकट अधिक संख्या वाक रियलिटीट एक्वसिटी अतर पासल पहाक ग्रैंड फिनाले सदहा तेरी पत्तुना गंपहा सिरिकुरुस महाविद्यालय कोलंब देवी बालिका विद्यालय बंबलपिटिय शांत पीतर विधुवल कुरुणेगल मलियदेव बालिका विद्यालय हा पानतुर श्री सुमंगल्यान विद्यालयवल खंडायम अवसन महातरंगेट एक्वुना එහිදී ප්‍රථම ස්ථානීය දිනාගත්තේ ගම්පහ සිරිකුරුස මහවිද්‍යාලීය කණ්ඩායමයි. ශූරතාවය හිමි කරගන්නේ ගම්පහ සිරිකුරුස විද්‍යාලය. हिमिकरगानु लबन्ने बबलपिटिया शांत पीतर विद्यालय तेवन स्थानय दिनागानु लबन्ने पानदुर श्री सुमंगल बालिका महाविद्यालय चलो
ජනප්‍රියම සම්මානය හිමි කරගනු ලබන්නේ SMS මනාප 619851 හිමි කරගනිමින් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු ජනතා නියෝජිතයින්ද ITN මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද තවත් ආරාධිතින් රැසක්ද බෑන්ඩ් ද බෑන්ඩ් අවසන් මහා තරගයේ නැරඹීමට එක්ව සිටියා. ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යෙදවීමෙන් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී විවෘත කෙරුණා. වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ සමර පළකේ නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ ජනතා අයිතියට පත් කළා. මහනුවර මහරුහලට අනුබද්ධවයි මේ ඉදිකර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628ක්. බෙබසත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දු කරන ඒකකයකින් හා රෝගී ජනතාවට නේවාසික පහසුකම් සැපීමේ නේවාසිකකාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙරහඳුනා ගැනීම සායන හා පර්යේෂණ උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම පහසුකම්ද මේ මධ්‍යස්ථානයේ තුලින් ලබාගත හැකි වෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා අනුරාධපුර සාලිපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රෙජිමේන්තු මුලස්ථානයේ වෙත පැමිණි සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා පිළිකනු ලැබුවේ යුද හමුදා මණ්ඩලීක ප්‍රධානි හා ගජබා රෙජිමේන්තු ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. අනතුරුව ආබාධ සහිත නිවාසික රණවිරුවන්ගේ සූදුක් විමසීමට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහක නිරත වුණා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කඳවුරු පරිශ්‍රය දිකර ඇති ජල චිකිත්සක පිහිනුම් තටාකයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් මෙහිදී නාපැලයක් දරෝපණය කෙරුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනාධිපතිතුමා දැක බලා ගැනීමට කඳවුරු පරිශ්‍රයට පැමිණ සිටි අතර ඔවුන්ගේ ගැටලු කිහිපයක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. සාලියපුර ග්‍රාමීය රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම ඇතුළු ගැටලු පිළිබඳ සුවබැලීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට එවන බවට ජනාධිපතිතුමා එහිදී ජනතාවට පොරොන්දු වුණා. මං එවන්නම් ආණ්ඩුකාරතුමා වෙනම ගමට. හිඟුරක්කොඩ රජරට විද්‍යාලයේ 2019 දිවසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත මුත්තාල් ලෙසද ජනාධිපතිතුමා එක් වුණා. සිසු දරුවන් විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් පිළිගත්තා. ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට අදාළ නිල ප්‍රකාශය ඉදිරිපත් කළේ ජනාධිපතිතුමායි. රජරට විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල රජරට ක්‍රීඩා 2019 අද දින නිල වශයෙන් ආරම්භ කළ බව ප්‍රකාශ කරමි. ස්තුතියි. මත්ද්‍රව්‍ය වැටලීම් වැනි මහා පරිමාණ අපරාධ වැටලීමට හැකිවූයේ පොලිස් කොමිසම පිහිටවීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. උස්සාපිටිය රිවිසඳ මහාවිද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උස්සාපිටිය රිවිසඳ මහාවිද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විද්‍යාලීය නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටද එක්ව සිටියා. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු අග්‍රාමාත්‍යවරයා අපේ පොලිසියේ විශේෂ සේවා අංශය ආපහු වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊය ලබාගෙන තිබෙනවා. ඒකත් හොඳ වැඩ කටයුත්තක්. ඒ දේශපාලන ඉවත් කරපු නිසා අපි ජාතික පොලිස් කොමිසම හදලා මේ වැඩ කටයුත්ත 2007 දී ආරම්භ කරද්දී දැන් තමයි ප්‍රතිඵල එන්නේ. ලංකාව ඇතුළෙත් ලංකාවේ පිටෙත් දේශපාලන ඡන්දවලට අනික් වේලාවේ මම හිතන්නේ අපිට දේශපාලන නැතුව වැඩ කරන්න කාලයක් තියෙනවා. මේ ආණ්ඩුවක් හැටියට ඒක පරමාර්ථයක් උනේ විශේෂයෙන්ම අධ්‍යාපනයට මුල් තැන දී අධ්‍යාපනයට මුදල් වියදම් කරන්න අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න අපිට හැමදාම ආර්ථික අතීතයේ ඉන්න බෑ. අපේ සංස්කෘතියට අපේ අතීතය ගැන හිතන්න පුළුවන්. ඒ ගැන අපිට දියුණු වෙන්න අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඒ ආර්ථිකයක් හදනවා නම් අපි ඉදිරියේ ඉන්න ඕනේ. අපි එක තැන පල් වෙනවා නම් අනික් අය අපිව පැත්තකට දාලා ඉදිරියට යනවා. ඉතින් මේකේ කාරණා දෙකක් තියෙනවා. ඒක මොකක්වත් කරන්න බැරි වෙනවා අපි අධ්‍යාපනයේ දියුණු කරන්නේ නැත්නම්.
උසාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු වෛද්‍යයට පත්කිරුනේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකෙරුණේ. ඒ සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වැය කර තිබෙනවා. විද්‍යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා. 2015 වසරේ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මෙම විදුහලේ සිසුවියක්. ඇය සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අමාත්‍ය කබීර් හෂීම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අරණායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා. ජනමාධ්‍ය කැබිනට් නෝන අමාත්‍යවරයා වශයෙන් පත්තු රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද වැඩ බාර ගත්තා. සර්වාගමික වතාවත් මැදේ අමාත්‍යවරයා වැඩ බාර ගැනීම සිදු කළේ. මෙවස්ථාවට අමාත්‍යවරුන් වන රවි කරුණානායක, අජිත් පී පෙරේරා, පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ විශාල වගකීමක් තියෙන අමාත්‍යංශය තමයි ජනමාධ්‍ය අමාත්‍යංශය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පෙර රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2015 ආණ්ඩුවේ ජයග්‍රහණය සමගම අපි මේ රටට නිදහස් මාධ්‍ය ලබා දුන්නා. මේ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තු. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයට අපේ මාධ්‍යවේදීන්ටත් සේවයක් කරන්න, ඒගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරන්න අමතිතුමා හැටියට මම බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය අමතිවරයා හැටියට හොඳ සේවයක් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් කෙටි විරාමයක්. වත්මන් රජය ජනතාවාදී සංවර්ධනයක් නොකළ බවට මතයක් ගොඩනැගීමට විරුද්ධවාදීන් ක්‍රියා කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. දෙහිඅත්ත කණ්ඩිය මිලිඳුපුර උදගම්මානයේ ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 169 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 25කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹240,000. මිලිඳුපුර උදගම්මානයේ නිවාස ලාභීන් අතරින් කිහිප දෙනෙකු ආදිවාසීන් වීමද විශේෂත්වයක්. තමුන් නාන්සලාට ඕන රට හදන්නට න රට සංවර්ධනය කරන්නට න ඔය ලොකු ලොකු කයිවාරු ගහන ඇත්තෝ ඇවිල්ලා බොහොම ලස්සනට ඇඳගෙන ගමට එනකොට මගේ අම්මේ රාජ්‍ය නායක පෙනුමක් තියෙන මේ තමයි අපේ රජුරු. ඒක හරිද? හරිනම් මිත්‍රවරුනේ ඔය කවුරු හරි එනවනම් ඇස් දෙකත් ගිලිලා නිදි මරලා හරියට වෙලාවට කෑම කන්නේ නැතුව මිනිසුන්ට සේවය කරලා ඉන්න මිනිස්සෙක් නම් හරියට බලන්න ඕනේ ඇස් දෙක. ඒ මිනිස්යාට නිදි මරපු ඇස් දෙකක් තියෙන්න ඕන. අන්න ලොකුම සුදුසුකම මූණ රූපලාව ගුණාත්මක පළදායි හා තිරසර සෞඛ්‍ය සේවාවක් ලබා දීමට වත්ම රජය පසුගිය කාලය තුළ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා. මේ වසර තුළද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට විශේෂ අවධානයක් යොමු වන ඇතැයි ජනතාව අපේක්ෂා කරනවා. අයවැය පිළිබඳ අප කළ විමසුමෙහි තවත් සටහනක් දැන්. සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිරෝගීමත් පරපුරක් සෞඛ්‍යංශයේ දියුණුවට මෙවර අයවැය සූදානම්ද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය සෞඛ්‍ය හා සුබ සාධනයේ වෙනුවෙන් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළා. දළදේශීය නිෂ්පාදිතයෙන් 1.39%ක් 2016 වර්ෂයේදී සෞඛ්‍යංශයේ වෙනුවෙන් වෙන් කළා. එය 2017 වර්ෂයේදී 1.74%ක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු කළා. 2018 වසරේදී වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරමින් සෞඛ්‍යංශයේ දියුණුවට වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා. වෛද්‍ය සැපයුම් අංශයට පසු 2016 වසරේ සිට මේ දක්වා බිලියන 53ක් දක්වා වූ අතිරේක මුදලකුත් අපිට ලැබිලා තියෙනවා. සියලුම රෝගීන්ට පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව ඖෂධ ලබා දීම, අක්ෂිකාජ නොමිලේ සැපයීම, ස්ටෙන්ට් වර්ග නොමිලේ සැපයීම, කර්ණ ශාංක
බද්ධය සඳහා වූ සියලුම රෝගීන්ට ඒ කර්ණශංඛ උපකරණ ලබා දීම ඇටමිගුරු බද්ධ කිරීම සඳහා වූ විශේෂිත ඖෂධ වර්ග ලබා දීම පසුගිය අවුරුදු 3 පුරා අපිට වැඩිපුර අතිරේකව ලැබුණා. ඒ මීට පෙර කිසිදු රාජ්‍යයක් විසින් මම හිතනවා සංකල්පයක් ප්‍රතිපත්තියක් වශයෙන් තීරණය කරගත්තේ ඒවා නෙමෙයි. ඒවා මේ රජය විසින් සිදු කරන දේව භවිෂේෂින් මතක් කරනවා. ජනතාව ගෙවන සෑම බදු මුදලකින්ම උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව රජයේ පවසනවා. ඉතාලියෙන් තුඟක් සාන ලැබෙන තියෙනවා. අපිට තුඟ සානයක් ලැබෙනවා හොඳයි මේ සෞඛ්‍යශ්‍රේ. බෙහෙත් ගන්න ගියාම අපිට ඉතා විශාල මුදලක් අඩු වෙනවා. මේ කොහොම හොඳ බෙහෙත් තියෙනවා. ඔහල ඇත්තටම හොඳට හදලු තියෙනවා. ඒවා හොයා ගන්නත් බෑ දැන් ප්‍රයිවට් ආණ්ඩුවේද කියලා මිනිසුන්ට විශාල සේවයක් වෙනවා. අපි ලබන අයවැයනුත් මේ වාගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් වෙන් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් කෙටි විරාමයක්. බොරල්ව පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රතේ රියදුරු ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තවත් 7 දෙනෙකුට ඇප නියම කෙරුණද එම කොන්දේසිය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් හෙට දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බරපතල තුවාල ලැබූ බොරල්ව පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. බොරල්ව පොලිසිය රතවාහනංශයේ ස්ථානාධිපතිවරයා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රතය බත්තරමුල්ල ප්‍රදේශයේ තිබී සුවා කැණුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු 8 දෙනෙකුගෙන් බම්බලපිටිය පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තා. අනතුරුව සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. සෙසු සැකකරුවන් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුණුද ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බෙවන විටත් ප්‍රතිකාර ලබනවා. ඇතුළත් කරන අවස්ථාවේදී ඔහු බරපතල ලෙස තුවාල ලබා සිටියා. ඔහුගේ හිසටත් උකුල් ප්‍රදේශයටත් පාදවලටත් දැඩි ලෙස තුවාල සිදු වී තිබුණා. එම අවස්ථාවේදීම ශල්‍යකර්ම කීපයකට ඔහු ලක් කරනු ලැබුවා. ඉදිරියේදීත් ශල්‍යකර්ම කීපයක් කිරීමට නියමිත බව අප වෙත දන්වා තිබෙනවා. කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට ඔහුගේ තත්ත්වය බරපතල බව ප්‍රකාශ කළ හැකි. මේ වන විට මේ අනතුරට අදාළව සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩිෆෙන්ඩර් ජී ප්‍රතේ රියදුරු වශයෙන් කටයුතු කළ තැනැත්තා. ඔහුගේ නම ඔහුගේ විස්තර සඳහන් කරනවා නම් රත්නායක මුදියන්සේලාගේ නවින්දු ඔමේෂ් රත්නායක. ඒ වගේම මෙම ඩිෆෙන්ඩර් ජී ප්‍රතේ ලියාපදිංචි අයිතිකරුවත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. තවත් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එක් අයෙක් රනිෂ්ක බණ්ඩාර අලුත්ගමගේ ඩිෆෙන්ඩර් ජී ප්‍රතේ රියදුරු අත්අඩංගුවට ගත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය යටතේ කියවෙන මිනිමැරීමට තැත් කිරීම නැමැති වරද සහ මෝටර් වාහන පනතේ සහ දණ්ඩනීති සංග්‍රහයේ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන්ුයි. ඒ වගේම ඩිෆෙන්ඩර් ජී ප්‍රතේ පැමිණි අනෙක් සිව්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මිනිමැරීමට තැත් කිරීමට ආධාර අනුබල දීම කියන වරද සහ තවත් වැරදි දණ්ඩනීති සංග්‍රහයේ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන්ුයි. ඒ වගේම ඩිෆෙන්ඩර් ජී ප්‍රතයත් සමග පැමිණි ජී ප්‍රතේ පැමිණි රියදුරු ඇතුළු අනෙක් දෙදෙනා ඒ 3 දෙනාවම අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තියේ කියවෙන සාක්ෂි වසන් කිරීම කියන වරද සහ දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තියේ කියවෙන වරදකරුවෙකු රැකවසන් කිරීම කියන වැරදි මතයි අත්අඩංගුවට ගනු ලැබුවේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. www.itnnews.lk